පුළුවන් ඔයාලට හරි එහෙමනම් අපි අද දවසේ පුතේ මොකද පන්තිය හැමදාම මේ අයහපත් කාල ගුණේ කියලා අපි පන්තිය නොකර හිටියොත් අපට ගැටලුවක් වෙනවා ඉතින් මොකද කාලේ ඒක වෙනවා දන්නේම නැතුව දැන් පාසල ආරම්භ කරපු ගමන් ඔයාලා ඇත්තටම හය වසරේ දේවල් ටික ඉතාම ඉක්මනින් උගන්නගෙන යයි නැත්නම් හත වසරට තමයි යන්නේ ඒ නිසා පුතේ හය වසරේ දේවල් ටික අපි කොහොම හරි ඉගෙන ගන්න ඉක්මනින් ඉගෙන ගන්න ඕනි වෙනවා හරි පුතා අපි ගිය සතියේ අපි අන්තිමට කතා කළේ මං හිතන විදිහට ජලය සම්බන්ධයෙන් අපි අවසාන දෙර ජල දූෂණය මං කියන්නේ අවසාන මාතෘකාව ගැන කතා කරලා තමයි පාඩම අපි පන්ති ඉවර කරගත්තේ අපි පොඩ්ඩක් එක්කෙනෙක්ගෙන් අහලා බලමු විනෝති ඔන් කරන්න පුතේ මයික් එක ජල දූෂණය ගැනද කතා කළේ මොකද්ද පුතේ අන්තිමට කතා කළේ කුමායා ඔන් කරන්න මයික් එක සර් මට එදා ඉන්න බැරි වුණා හොඳයි ඊළඟට කවිෂා ඔව් සර් ජල දූෂණයට චාට් එක අපි ඔයාලා ඇන්දාද ඔව් සර් අපි ඇන්දා අන්ති පොඩන අන්න හරි ඕකෙන් ඉවර කරේ අපි ඔව් සර් හා හා අන්න හරි පුතේ අපි එහෙනම් අද දවසේ අපි අලුත් පාඩමක් ආරම්භ කරනවා අලුත් පාඩමක් ආරම්භ කරනවා අද දවසේ ඉවර කරන්න පුළුවන් පාඩමක් මම තෝරාගත්තා දෙනෙත් මයික් එක ඔන් කරන්න අන්තිමට ඉවර කළේ අර ජල දූෂණය කියලා රවුම් මේක ඇඳලා වැදගත් දෙහිකි. ආ වැදගත් එක ලිව්වද? ඇදින් දෙනෙත්? ඔව් සර්. අන්න හරි. හා හරි. අපි පුතේ අලුත් පාඩමකේ අලුත් පාඩමක් තමයි අද දවසේ ආරම්භ කරන්නේ. දවසින් ඉවර කරන්න පුළුවන් අපි යනවා මේ අපි වැදගත් පාඩම් ටික හතවස්සට කෝණි වෙන පාඩම් ටික අපි තෝරගෙන තමයි කතා කරන්නේ පුතේ මාතෘකාව ලියාගන්න 6 වෙනි පාඩම 6 වෙනි පාඩම ශබ්දය හා ඇසීම ශබ්දය හා ඇසීම ශබ්දය හා ඇසීම පුතේ 6 වෙනි පාඩම අලුත් පාඩමකින් අදවසේ ආරම්භ කරන්නේ ශබ්දය හා ඇසීම ශබ්දය හා ඇසීම කොමාන මාතුකාව ලියලා ඉවරයි අත උස්සන්න හරි එහෙමනම් දාන්න පොඩි තරු ලකුණක් දාලා ලියන්න තරු ලකුණක් දාලා ලියම් පුතේ කොබාන මේ වෙලාවේ දැන් වහිනා යතුස්සන්න
දෙන්නෙක් ඉන්නවා හිරු හිරු කොහෙද ගම අධිකාරිගම සර් අධිකාරිගමට හයියෙන් වහිනවද වහිනවා ටිකක් සර් ගොරව ගොරව වහිනවද එහෙමද මම නෑ වහිනම් පන්ති එක ඉන්න පුළුවන්නේ නේද පුළුවන් සර් හරි ඊළඟට තව කාටද වහින්නේ මේ පොතේ අපි අවසාන පාඩම් විදිය ස්වභාවික විපත් ගැන ඉගෙන ගන්නවා මේක හොඳ කාලෝචිත මාතෘකාවක් අපි ලබන සතිය වෙනකොට ස්වභාවික විපත් කියන පාඩම මම කරන්න බලාපොරොත්තු වෙනවා මේ දවස්වලට වැදගත් පාඩමක් හරි ආ දැන් අපි ශබ්දය ඇසීම ගැන කතා කළොත් පොඩි තරු දක්ුණක් දාලා ලියන්න පරිසරයේ ඇතිවන විවිධ ශබ්ද පරිසරයේ ඇතිවන විවිධ ශබ්ද පරිසරයේ ඇතිවන විවිධ ශබ්ද පරිසරයේ ඇතිවන විවිධ ශබ්ද පරිසරයේ විවිධ දැන් තනියෙන් 10ක් කියන්න ශබ්ද 10ක් කියන්න හැමෝම තනි තනියෙන් वाहन हड වර්ෂාව මිනිසුන්ගේ කටහඬ රථ වාහන වල නලාහඬ එච්චරයි සර් ලිව්වේ ඊළඟ උද්දේශික පුතා දියපුටි කියන්න උරුළු හඬ වාහන වල හඬ ගංගා වල හඬ
මුදු වල හඬ මිනිස් හඬ යන්ත්‍ර සූත්‍ර වල හඬ ගස්වැල් වල හඬ වර්ෂාවේ හඬ එතරස ආ ඊළඟ පේෂාල් ඔව් සර් පුතාගේ නම කොහොමද එන්නේ පේෂලා ආ පේෂලා නේද හරි පුතා ලියපු ටික කියන්න කුරුල්ල කෑගස් ගසන ශබ්ද ආහසින් යන ගුවන් යාන වාහන ශබ්ද වහින ශබ්ද බල්ල බුරන ශබ්ද ආ හරි කුමායා සර් වාහන ශබ්ද කතා කරන හඬ සපත්තු වල ශබ්ද කුරුල්ලන්ගේ ශබ්ද ගස් එළවෙන ශබ්ද ගුවන් විදුලියේ ශබ්ද නලා හඬ යන්ත්‍රවල හඬ වර්ෂාවේ හඬ ආ ඔයාලගේ ගෙදර සපත්තු තියෙන ඒවා අනේ මාව දාන්නකෝ කියලා කෑ ගහනවද ඇස්සේ ඒක දාගෙන යනකොට සද්දනේ ආ එහෙනම් එහෙම යන්න ඕනි තේරුණාද නැත්තම් සපත්තු හඬ කියලා ගත්තාම කෙනෙක් හිතන්න පුළුවන් ඔයාලගේ ගෙදර තියෙන සපත්තු කෑ ගහනවා කියලා रथवाहन वल शब्द गुण यानावल शब्द यंत्र सूत्र वल शब्द सुलगे शब्द रूपवाहिनी शब्द गुण विदुलिये हंड शब्द ද ගුවන් යාන ශබ්ද හඬ කුරුල ශබ්ද ගන්ටාර ශබ්ද හරි අනිත් අයත් ලියන්න ඇති මට හැමෝගෙම අහන්න වෙලාවක් නැහැ ඉස්සරහට තියෙන ප්‍රශ්න හැමෝගෙම අහන්නම් දැන් ඔයාලා ඔය ලියපු ශබ්ද හැමෝම ලිව්වා පරිසරයේ ඇතිවන අපි ඔය ශබ්ද දිහා බලලා අපි වර්ග කරමු ඔය ශබ්ද මෙහෙම වකුවකට ස්වාභාවික ශබ්ද कृत्रिम शब्द किया स्वाभाविक शब्द कृत्रिम शब्द किया वर्ग करम लियपुए मम ओन ने लियपुए वेनु ता समहाराय के शब्द कोडी स्वाभाविक वो ऐन शब्द ने तिवेन ना पुरवा समहाराय के ने कृत्रिम स्वाभाविक शब्द शब्द पहा नियम
ඉක්මන් කරන්න ඕනි. අභිෂේක සර් නීල ඉවරද ඔව් සර් කියන්න බලන්න ස්වභාවිකව මොනවද කුරුණාද ගංගාවක ශබ්ද මුහුදේ ශබ්ද සුලං ශබ්ද දියල්ලක ශබ්ද කෘතිම වැල්ඩින්හල මිනිසා කතා කරනහල වාහනහල රූපවාහිනියහල ගුවන්විදුලිහල මොකද ඉස්සෙල්ලාම කිව්වේ කෘතිම වල ඕෆ් කරේ නේද මොකද කෘතිම කොටේ ඉස්සෙල්ලාම කිව්වේ කියන්න වැල්ඩින්හල वेलडिंग करना शब्द नहीं है अभी ओके सामान्य सिंगल इन क्या ने लोह पास से ना हल्के ले हाँ सत्रु सर को किया ना को बोलने सभावे की शब्द कुरुलोंगे हाँडे दुलगलायना हाँडे केरवी मैं वर्षा आ गई ඊළඟට කෘතිම ගස් කපන හඬ පන්සලේ ගන්ටාරේ හඬ වාහන වල හඬ යන්ත්‍ර සූත්‍ර වල හඬ රූප වාහිනියේ හඬ හරි තාම පහක් ලියා ගන්න බැරි වුණේ දරුවෝ ඉන්නවා නම් අපේ ආලෝ කියනකොට ලියා ගන්න ඕනි කෞෂාන් ස්වාභාවික පැත්තේ කුරුල්ලන්ගේ හඬ දියැල්ලේ හඬ මුහුදේ හඬ බල්ලන්ගේ බුරණ ශබ්දය වර්ෂාවේ හඬ કૃතිම ශබ්ද ගුවන් විදුලියේ හඬ නලා හඬ රත වාහන හඬ රූප වාහිනියේ හඬ ක්‍රියා කරන සෙල්ලම් බඩු වල හඬ ආහයි කොයි පුළුවන් අය වීඩියෝ ඔන් කරන්න මම වීඩියෝ ඔන් කරන් ඉන ඇත්ත කතා කරේ සෙතුමි ඔව් සර් යන්න පුතා ලියපු ටික ස්වභාවික කෘතිම ශබ්ද ස්වභාවික පැත්ත ලිව්වස මම කුරුල්ලන්ගේ හඬ ඊට පස්සේ දියල්ලේ හඬ සර් මට හරියටම ලියා ගන්න බැරි වුණා ඒ ටික පුතා ලිව්වද කෘතිමේවා ඔව් සර් යන්න ඒවා රූපවාහිනියේ හඬ තරංග වල ශබ්ද ඒක පුළුවන්ද සර් රූප වාහිනියේ ශබ්දය හරි කෘතිමේ වල තරංග වල අපි කියන්නේ තරංග කියන එක ගන්න එපා දැන් අපි ගත්තොත් ධ්වනි තරංග කියලා හැම ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මොකද දැන් අපි කතා කරනහම ධ්වනි තරංගනේ එහෙනම් ධ්වනි තරංග කියලා දාන්න ධ්වනි තරංග තරංග කිව්වහම සමහර ඒවා තරංගාකාරයෙන් අපිට ඇහෙන්නෙත් නැහැ පේන්නෙත් නැහැ සමහර ඒවා ඊළඟට අපිට පුළුවන් වාහන වල නලා ශබ්දය ඔන්න මම කියනවා කීපයක් අපි හමු ස්වභාවික පැත්තට කුරුල්ලන්ගේ නාදය මීමැස්සන්ගේ කුමුකුමු නාදය දියැල්ලක නාදය සුළඟේ ශබ්දය මෝදේ ഘോഷාව ඒවත් ස්වභාවිකයි ඊළඟට ජලපහරක ශබ්දය ගංගාවක ශබ්දය වර්ෂාව අකුණු විදුලි කැටීම් නැ අකුරු දියන්නේපා විදුලි කැටීමේ ශබ්දය ගොරවන ශබ්දය
ඒවා ගන්න පුළුවන්. කෘතිම ඒවා කියන්නේ අපි මිනිසා විසින් හෝ මිනිසා විසින් නිෂ්පාදනය කරන මෙවලම් ආශ්‍රයෙන් නිෂ්පාදනය කරන හන්ද තමයි අපි කෘතිම ශබ්දේ විදිහට ගන්න. අපිට රේඩියෝ ටීවී එකේ ශබ්දය කියන මිනිසා කෑ ගසන ශබ්දය රථ වාහන වල නලා ශබ්දය ගුවන් යානාවල ශබ්දය ඔය වගේ ගොඩාක් දේවල් ගස් කපන ශබ්දය ඒ වගේ ගොඩක් දේවල් අපිට ගන්න හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් පහ පහ ලිව්වා නම් හොඳටම ප්‍රමාණවත්. පහ ගන්න ලිව්වා නම් හරි. දැන් අපි මේ ඊළඟ මාතෘකාවේ ශබ්දේ නිපදවීම උදේ මතක තියාගන්න සාමාන්‍ය ශබ්දයක් හටගන්නේ ශබ්දයක් එහෙම නැත්නම් අපි කියනවා මේ ධ්වනියක් කියන එකක් හටගන්නේ කම්පනයක් මගේ ධ්වනියක් දැන් මම මේ බෝඩ් එකට මෙහෙම දැක්කලා ඔයාලට ශබ්දය ඇහෙනවා මේ මේක කම්පණිය මගින් තමයි ශබ්දය ඇහෙන්නේ එහෙනම් ශබ්දයක් උත්පාදනය වන්නේ කම්පනයක් වගේ අපි පොඩ්ඩක් ඕක පරීක්ෂා කරලා බලන්න අපිට ක්‍රම කීපයක් තියෙනවා स्पीकर या अरगे ने नेता अभी काम को सामान रबाना काम को रबाना कटे दानों आपको ते रबाना कुटे रबाने का संपटले कुटे अभी दान हमा रबाने का संपटले कुटे का दान हमा खाड़े दासी क्या बल्कि प्यादा दादा अभी मैं रबाने वाद नहीं कर ඒ වෙලාවේදී අපර කඩදාස් කැබලි අපි මේක තට්ටු කරනකොට කඩදාස් කැබලි උඩ විසි වෙනවා අපි මේකට කියන අපතේ ඔබම ඔබ චලනයේ කියලා අපි මේ චලනයේදී කියනවා ඔබම ඔබ චලනයේ කියලා අපි මේ චලනයේදී කියනවා ඔබම ඔබ චලනයේ එහෙනම් කම්පනයක් මගින් මතක තියාගන්න අපි ध्वनिया नत्ता शब्द उत्पादनीय विनकोट ओय उपम चलने तमय कंपनी उपम चलने वचने कंपनिया शब्द उत्पादनीय कंपनी चलने कंपनी उपमुभ चलने तमंगे बेलट मेहम अतियागन बिल वैंडी तब देख रहा हूँ निपाब बिल्लों के आ यान तमीन में है माँ एंगली हाथरम में हितिने विधेर त्यागे ने दें खाता कराने बलाने दें मनोमना है खाता कराने आ हमें मर देखा गेन हमें बढ़ेगी नहीं आ ने किया ने देवाने तब मनोमना है किया ने अच्छा टाइम का देवे नहीं आप यहाँ लबल मुकाबिल हारी අපි අහලා බලමු කාගෙන් හරි අතට වෙන්නේ කවිෂ ඔව් සර් ආ කවිෂා නේද මේ ඔව් සර් කවිෂ ඔය කොහෙද ගමන් සර් මම බොරැල්ල ආ බොරැල්ල හරි පුතාට මොකද දැන් බෙල්ලට අත තියාගෙන කතා කරනකොට උනේ අතට मुखद अत දෙදරනවා වගේ දැනුණා. ඇත්තමද ඔය කියන්නේ? ඔව්. ආ හොඳයි. කොයි තින් කට්ටිය දැන් කතා කරපු ආ. සීනිරු. නිකන් කරන්ට් එක. කරන්ට් එක හලා වගේ. කරන්ට් එක යනවා වගේ ආ බෙල්ලට කරන්ට් එක වදිනවා දු කතා කරනකොට
ඒකේ කරන්ට් එකත් වැඩිලා තියෙනවා කොල්ලට කොහෙද හරි කොහෙද කම බදුල්ල 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 කොහෙද ස්ප්‍රින් වලි ස්ප්‍රින් මෙන් ස්ප්‍රින් උඩ තමයි තියෙන්නේ නේද ස්ප්‍රින් උඩ තමයි ඉඳගෙන ඉන්නේ හොඳයි දැන් පුතේ ඇත්තටම අපි බෙල්ලට අත තියලා කතා කරනකොට බෙල්ලේ තියෙන්නේ ස්වර තන්තු සර තන්තු තමයි බෙල්ල තියෙන්නේ අපි කියනවා ඔයවා කම්පණය එහෙනම් දෙදරීමක් සිද්ධ වෙනවා දෙදරීමක් අපේ අතට පැහැදිලිව දැනනවා දැන් ආයෙ බෙල්ලක අත තියාගන්න කලින්ට වඩා හයියෙන් කතා කරන්න බුදුඅම්මෝ කලින්ට වඩා හයියෙන් කතා කරන්න දැන් එතකොට කෑ ගහන්න එපා ළමයි බෙල්ල හිට වෙලා වගේ බෙල්ල තද කරලා අල්ලන්නත් එපා ගෙදරයි බය වෙලා දුගෙනි හරි දැන් ඔයාලට පේනවා තව දුරටත් මොකද වෙන්නේ ඇති 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 මටත් ඇහෙනවා මෙහෙට කෑ ගහන ශබ්දය එහෙමනම් අපිට පේනවා පුතේ ඔය කම්පනයක් ඔය වෙන්නේ කම්පනයක් කම්පනයේ මගින් තමයි ශබ්දයක් නැත්තම් ධ්වනියක් උත්පාදනය වෙන්නේ හරි ශබ්දේ නිපදවීම කියලා මාතෘකාව දැම්මා අපි ඒකට දියමු शब्दे हेवत ध्वनिय हटगण्ये शब्दे हेवत ध्वनिय हटगण्ये शब्दे हेवत ध्वनिय हटगण्ये कम्पनयक् मगिन्ये कम्पनयक् मगिन्ये ईलंग इष्टमाकिक पाठ पैनिकिंग हंड निपदवन सैम अवस्थावक दीम हंड निपदवन सैम अवस्थावक दीम हंड निपदवन सैम अवस्थावक दीम සිදුවන ඔබමබ චලනය ඔන්නයි මුලින්නම් කියනවා හඬ නිපදවන සෑම අවස්ථාවකදීම සිදුවන හඬ නිපදවන සෑම අවස්ථාවකදීම සිදුවන ඔබ මොබ චලනය මෙන්න වචනය ඔබ මොබ චලනය ඔබ මොබ චලනය ඔබ මොබ චලනය කම්පනයක් ලෙස හඳුන්වයි කම්පනයක් ලෙස හඳුන්වයි ඔබ මොබ චලනය කම්පනයක් ලෙස හඳුන්වයි කම්පනයක් ලෙස හඳුන්වයි කම්පනයක් ලෙස හඳුන්වයි කම්පනයක් ලෙස හඳුන්වයි හරි හැමෝම ශබ්දය නැත්තම් ධ්වනිය සම්බන්ධයෙන් චූටි වීඩියෝ එකක් තියෙනවා අපි ඒක බලලා ඉමු හැමෝම හොඳ අවධානයෙන් බලන්න ඕනේ මම කීප දෙනෙක්ගෙන් ප්‍රශ්න අහනවා
නෙතුල පොඩ්ඩක් මයික් එක ඔන් කරන්න. සර් මොකද ස්ක්‍රීන් එක කටු ගෑවේ? මම නෙමෙයි සර්. නැතුව? නෙතු ගර් නෙමෙයි සර්. නෙතුල මන් නෙතුල සර්. ඔව් නෙතුල තමයි. ऐने तूना मांदा केला तीनों ने वाले नहीं सर मांग कटुगा है ना इतन दंग मेके नहीं किया ने बैं मुकदर रिकॉर्डिंग ने का तीनों मटो यार रिकॉर्डिंग ने का दाला पेन ना न पुलवां हम रिकॉर्डिंग ने का बाला तमा किया ने एनिसा में एहमा वाले कलोत मां तापड़े अक्कत नहीं पांती दिया करने का उरु मुकदर ने मां ඇදී ආවත් තියෙනවා යම ඉක්ුණාම ඒ හින්දා වැරදි වැඩ කරපුවාම ආයි මම පෙන්වන්නේ නැහැ රෙකෝඩ් මේ වීඩියෝ එකක්වත් පාර්මත අදාළ දෙයක් අයින් කළා දාන හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ මට මම කොච්චර එපා කියලා කියනවද ඔයාලට මම මේ කොහොම හරි මහන්සි වෙනා ඔයාලට මේ වීඩියෝ එකක් දාන්නේ මොකද මේක තුලින් ඔයාලට වෙන අවබෝධය මේක බලනකොට වෙන දේවල් ඇත්තම මේ උගන්වනවට වඩා හොඳට ඇහිලා දැනුම වැඩි වෙන එක වෙන්නේ. ඒ නිසා ඒ වගේ වැරදි වැඩ වෙන දරුවෝ මං කිසිම තත්පරයක්වත් පන්ති තියාගන්න මං කැමති නැහැ. ඒ වගේම වැරද්දක් කළාම වැරද්ද පිළිගන්න පුරුදු වෙන්න ඕනි. පුතේ දාන ක්‍රියාකාරකම් 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 ඒක ඉස්සරහින් යන ශබ්දේ නිපද වෙන්නේ කෙසේද හඳුනාගෙන शब्द निपद किसेद हनुनागनीम शब्द निपद किसेद हनुनागनीम शब्द निपद किसेद हनुनागनीम शब्द निपद किसेद हनुनागनीम लिया ना पुते यार रिश्ता माँ क्या दांडे यार रिश्ता माँ क्या दांडे बाइसिकल सीन वाक ना दखरे बाइसिकल सीन वाक ना दखरे बाइसिकल सीन वाक ना दखरे බයිසිකල් සීනුවක් නාද කර නාද වීමට සලස්වා නාද වීමට සලස්වා නාද වීමට සලස්වා ඒ මතට ඇඟිල්ලක් තබා නිරීක්ෂණය කරන්න ඒ මතට ඇඟිල්ලක් තබා නිරීක්ෂණය කරන්න ඒ මතට ඇඟිල්ලක් තබා නිරීක්ෂණය කරන්න पुते में विश्वजीत
लिया पुटी का पोटा किया वाला को क्रिया कर का कल सीनवा नाद करे नाद ही मतलब सालासा ए माता का एगिल्ला सबा निरीक्षण कराना खंडाय बोलते දැන් අපි කිව්වේ බයිසිකල් කීනුවක් නාද වීමට සලස්සලා ඒක නාද වෙන අතර ඇඟිල්ල තියන්නලු බයිසිකල් සීනුවම අතර අපට නිරීක්ෂණ වෙන්නේ මොකද්ද කියලා වැළවොත් ඇත්තටම ඇඟිල්ල දෙදෙනා ශබ්දයක් ඒ කියන්නේ කම්පනයක් වෙනවා ඒ නිසා තමයි ශබ්දයක් උත්පාදනය වෙන්නේ ඒ නිසා තමයි ශබ්දයක් උත්පාදනය වෙන්නේ කියන්න පුතේ නිරීක්ෂණ දෙදරීමක් ඇතිවන බව දෙදරීමක් ඇතිවන බව හඳුනාගත හැකිය දෙදරීමක් ඇතිවන බව හඳුනාගත හැකිය දෙදරීමක් ඇතිවන බව හඳුනාගත හැකිය දෙදරීමක් ඇතිවන බව හඳුනාගත හැකි ඊළඟට දාන්න පුතේ ක්‍රියාකාරකම දෙක ක්‍රියාකාරකම දෙක ඒ අට දෙදියන්න ධ්වනිය ඇතිවන ආකාරය හඳුනා ගැනීම 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 ध्वनि अतिवना कार्य हंदुना गणी ध्वनि अतिवना कार्य हंदुना गणी पुताला दैन लिया ने यदि निष्ठा माप क्या डाला पहात रूपे दक्षिण आकार एक पहात रूपे दक्षिण आकार एक පහත රූපේ දැක්වෙන ආකාරයට පහත රූපේ දැක්වෙන ආකාරයට රබානක පටලේ මතට රබානක පටලේ මතට රබානක පටලේ මතට රබානක පටලේ මතට කඩදාසි ගුලි කිහිපයක් කඩදාසි ගුලි කිහිපයක් දමා කඩදාසි ගුලි කිහිපයක් තමා වාදනය කරමින් නිරීක්ෂණය කරන්න වාදනය කරමින් නිරීක්ෂණය කරන්න හරි පුතාල පොඩි රූපයක් තියෙනවා පිටු අංක 86 රබාන අඳින්න පිටු අංක 86 රබාන රූපය අඳින්න
පුතේ පිටු අංක 86 ලබාන පිටු අංක 86 රූපේ ලබානක් තියෙනවා කොළොඋන්ඩි ටිකක් දාලා තියෙනවා ඒක අඩුපාඩු හදා ගන්න පස්සේ මේද නිරීක්ෂණ දාන්න නිරීක්ෂණ හරි අනිත් අයත් ඇඳපු රූපේ පෙන්වන්න තමන්ගේ හරි පාඩ කරගන්න ඒවා පස්සේ කරගන්න හොඳයි හොඳයි පුතේ හරි යටින් දාන්න ඉෂ්ඨමාක් එකක් නිරීක්ෂණ නිරීක්ෂණ ලියන්න රබාන වාදනය කරන විට රබාන වාදනය කරන විට රබාන වාදනය කරන විට කුඩා කඩදාසි කැබලි කුඩා කඩදාසි කැබලි කුඩා කඩදාසි කැබලි කුඩා කඩදාසි කැබලි චලනයේ වන බව චලනයේ වන බව චලනයේ වන බව දැකිය හැකිය චලනයේ වන බව දැකිය හැකිය ඊළඟ ඉෂ්ඨමාක් එක ඊළඟ ඉෂ්ඨමාක් එසේ වන්නේ එසේ වන්නේ එසේ වන්නේ රබාණේ සම්පටලය රබාණේ සම්පටලය රබාණේ සම්පටලය එසේ වන්නේ රබාණේ සම්පටලය ද රබාණේ සම්පටලයේද දෙදරීම හේවත් රබාණේ සම්පටලයේද දෙදරීම හේවත් දෙදරීමේවත් ඔබම ඔබ චලනයේ වීම නිසාය ඔබම ඔබ චලනයේ වීම නිසාය ඔබම ඔබ චලනයේ වීම නිසාය හරි පුතා ඊළඟට නිගමනය කියලා දාන්න පාඩ පෑන කියලා යන මේ කාරණේ නිගමනය නිගමනය ධ්වනිය හෙවත් ශබ්දය ධ්වනිය හෙවත් ශබ්දය ध्वनि हेमत शब्द है हटगन्नी ध्वनि हेमत शब्द है हटगन्नी ध्वनि हेमत शब्द है हटगन्नी कंपनयक निसाय ध्वनि हेवा शब्द हटगाने कंपने अपने साय ध्वनि हेवा शब्द हटगाने कंपने अपने साय
හරි පුතේ ඊළඟට ඊළඟට වීඩියෝ එක පෙන්වන්න කියලා මැසේජ් ගොඩාක් දාලා දෙනවා නමුත් වීඩියෝ පෙන්වන්න බෑනේ අපේ පන්ති නේද අපේ පන්ති එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා වීඩියෝ බලන්න බැරි අය ඒගොල්ලන්ට වීඩියෝ දැම්මහන එක උල් වලින් අනිනවා වගේ නේද එහෙම නේද වීඩියෝ එකක් දැම්මහන නිකන් අර පුතු ඉඳගෙන ඉන්න බෑ බලාගෙන එහෙමයි ඉන්නේ හින්දා අපිට වීඩියෝ එක පෙන්වන්න විදියක් නැහැ कोबान वीडियो का बालान क्या मती आये बालागन यहाँ उपकोम क्या मती नहीं दे आरे हरे हरे अमान वीडियो का पेन्ना नंग को अमात्र कावल याने ध्वनि प्रभाव किया लापुते ध्वनि प्रभाव मैं कहने लिया ला बालम ध्वनि प्रभाव ध्वनि प्रभव पुते अभी ध्वनि प्रभव ध्वनिया शब्द उपदवन ध्वनिया शब्द उपदवन बांड तमाई ध्वनि प्रभव ध्वनिया शब्द उत्पादने बांड तमा ध्वनि प्रभव की एक सातोन विविध उपकरण संगीत बांड ध्वनि शब्द उपदवन बांड ध्वनि शब्द उपदवन बांड उपदवन बांड उपदवन बांड उपदवन बांड ध्वनि प्रभव लेसा दुमाई ध्वनि प्रभव लेसा हंदुनवाई ध्वनि प्रभव लेसा हंदुनवाई ध्वनि प्रभव लेसा हंदुनवाई आय मुनि नाम के ना पुता रहा गन्न ध्वनि एवं शब्दय उपदवन बांड उपदवन बांड ध्वनि प्रभव लेसा दुन्वाई ध्वनि प्रभव लेसा दुन्वाई उदाहरण लियान उदाहरण पुते उदाहरण सातुन 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 कमा विविध उपकरण विविध उपकरण विविध उपकरण विविध उपकरण संगीत बांड संगीत बांड උදාලා දැන් ඔතෙන්ට පිටුවක් විතර ඉඳ තියා ගන්න කැමැති කැමැති රූප කොළ අරගෙන රූප අලවන්න ඔතනින් ධ්වනි ප්‍රබව ඔය කියපු පොතේ සතුන් ඒ කියන්නේ ශබ්දේ පිට කරන සතුන් ඊළඟට සංගීත භාණ්ඩ වෙන්න පුළුවන් ඊළඟට විවිධ උපකරණ තියෙනවා රේඩිය එකක් ටීවී එකක් ස්පීකර් එකක් ඔය වගේ රූප දීපයක් අලවන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණය පිටුවක් විතර ඉඳ තියා ගන්න පිටුවක් හරි පිටු දෙකක් හරි ඉඳ තියා ගන්න තමන්ට रूप कलाकुकावधानसीमसीमसीमसीम
අපි දන්නවා අපේ ශ්‍රවණ සංවේදී ඉන්ද්‍රිය වෙන්නේ කන. කන තමයි නේද පුතේ? ආ දැන් එතකොට ඔය බාහිරින් ඇසෙන ශබ්ද අපේ කනට හොඳින් ඇසෙන්න කම්පෙත්තක් තියෙනවා. කම්පෙත්තක් හැමෝගෙම තියෙනවා නේද? අල්ලලා බලන්න. ඕක තියෙන්නේ අම්මට අදින්න එහෙම නෙවෙයි. ඕක තියෙන්නේ අම්මට අදින්න එහෙම නෙවෙයි. නේද? ආ ඕක තියෙන්නේ බාහිරින් ඇහෙන ශබ්ද මොකක් වෙන්නද? හොඳින් කන ඇතුළට ගමන් කරන්න තමයි කම්පෙත්ත තියෙන්නේ. කම්පෙත්ත නැති වුණා එහෙමනම් අපිට කවුරු හරි මොකක් වන් ඈ මොකද්ද කිව්වේ ඈ කියලා අතෙන් කම්පෙත්තක් හදා ගන්න වෙනවා මේ. සමහර වෙලාවට යාළුවා මොකක් හරි කියනකොට අපිට හරියට වුණ නැත්තම් අපි මොකද්ද කිව්වේ කියලා මොකද කරන්නේ? ආ කනට අත තියලා අහනවා. එහෙනම් අත තිබ්බහම බාහිරින් එන ශබ්ද වැඩි වෙන්න පුළුවන්. ශබ්දය. එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න අපි ශ්‍රවණ සංවේදී ඉන්ද්‍රිය කන කනට කම්පෙත්තක් දෙයියෝ අපිට දීලා තියෙන්නේ හොඳින් ඇහෙන්න. කන් දෙකක්ම දීලා තියෙන්නේ වඩා හොඳින් අහගෙන ඉන්න. එකකට දීලා තියෙන්නේ අඩුවෙන් කතා කර. අපේ ළමයි ඒ වුණාට එකකට තිබුණාට වැඩියෙන්ම කතා කරලා අඩුවෙන් තමයි අහගෙන ඉන්නේ. නේද? අපි කියනවා ඇහෙන්න තියෙනනේ වැරදි වැඩ කරන්නේ. නේද? ආ ඒ හින්දා කන් දෙකෙන් හොඳට අහගෙන අඩුවෙන් කතා කරන්න ඕනේ. අදුවෙන් කතා කරන්න කියලා මං ඇහුවාම උත්තර දෙන්න නැතුව එහෙම ඉන්න එපා. ආ අපි ලියමු ශබ්ද ඇසීම යටතේ දානිෂ්ඨමාක් එකක් පාට පෑනකින්. ශ්‍රවණ සංවේදී ඉන්ද්‍රිය. ශ්‍රවණ කියන්නේ ඇහෙනවා. ශ්‍රවණ සංවේදී ඉන්ද්‍රිය. ශ්‍රවණ සංවේදී ඉන්ද්‍රිය. ශ්‍රවණ සංවේදී ඉන්ද්‍රිය. ශ්‍රවණ සංවේදී ඉන්ද්‍රිය කන 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 ය කියලා දාන කන වේ කිව්වහ නිකන් අර නේද කන වේ කිව්වහ නිකන් කන වෙනවා වගේ එහෙනම් කන ය කියලා ගමු ඉතින් ඈ කන ය ඊළඟ ස්නාමාකිත බාහිරින් ඇසෙන ශබ්ද බාහිරින් ඇසෙන ශබ්ද බාහිරින් ඇසෙන ශබ්ද වඩාත් හොඳින් බාහිරින් ඇසෙන ශබ්ද වඩාත් හොඳින් කන ඇතුළට ගමන් කිරීම සඳහා කන ඇතුළට ගමන් කිරීම සඳහා කන ඇතුළට ගමන් කිරීම සඳහා කන් පෙත්තක් පිහිටයි පොතේ දැන් ඔතෙන්ට චූටි රූපයක් තියෙනවා එතකන් ඉඳ තියාගන්න පිටු අංක 88 උඩම තියෙන රූපය අඳින්න ඉඳ තියාගන්න ඔතෙන් ඒක gededdi කරන්නේ රූප අලෝණ වැඩේයි ඔය අඳින එකයි gededdi කරන්නේ හරි ඊළඟට හොඳට අහගන්න දැන් මේ පැත්ත බලාගන්න පුතේ අපි ඔය අපි ඔය කනට එක එකව දාලා හිටනම් පෑන දාලා කන කර කොනවා ආ ලියා ගන්න බැරි වුණා කාටද නෙතුගට පොතේ රෙකෝඩින් එක බලලා ඔයාලට ලියා ගන්න පුළුවන් අන්තිමට ලියපු ඉස්ලාමාගේ කවුද කියවන්නේ අයිසෙල්ලා මාතිස්සේ කෙනාගේ මයික් එක ඔන් වුණා සංයුක්ත සංවේදී ඉන්ද්‍රිය කනය බාහිරින් ඇසෙන ශබ්ද වඩා හොඳු කන ඇතුළට ගමන් කිරීම සඳහා කම් පෙත්තක් පිහිටයි ආයි පාරක් කියවන්න
ශ්‍රවණ සංවේදී ඉන්ද්‍රය කණය බාහිරින් ඇසෙන ශබ්ද වඩා හොඳින් කන ඇතුළට ගමන් කිරීම සඳහා කම් පෙත්තක් පිහිටයි. හොඳයි ස්තුති. විනුති පුතා කියවන්න කොතන ඉඳන් දන්නවද? ඊට කලින් එකේ ඉඳන් කියවන්න අර ඊට කලින් එක ලියා ගන්න බැරුණාද? ध्वनि प्रभव ध्वनिया हेवात शब्द उपदवन बांड ध्वनि प्रभव हुन्वाय उदाहरण सतुन विविध उपकरण संगीत बांड පිටුවංක 88 67 රූපේට ඉඳ තියාගන්න දැන් දාන්න වැදගත් කියලා කාරණයක් වැදගත් කියලා කාරණයක් දාන්න අපි ඔය වැදගත් කියලා ලියන්නේ පුතේ අපි හිටි ගමන් කනට පෑන දානවා පැන්සල් දානවා යකුර දානවා අහුවෙන්නේ මොකද්ද කන්ද දාලා කරකවනවා කන කියලා කියන්නේ ඔය කන ඇතුලේ තියෙනවා පුතේ දැන් ඔය කන තිබුණාද කන ඇතුලේ මෙහෙම තියෙනවා පොඩි පටලයක් අපි ඕකට කියන්නේ කර්ණ පටා පටලේ නැත්නම් කම්බෙරය ඕකට හානි සිදුනොත් එමේ ඇහෙන්නේ නැතුව යනවා ඕකට හානි සිදුන අපි ඔය කූරු දාලා අරම මේවා හානකොට මේකෙ වැදුනොත් එමේ ආයේ මුකුත් නැ කන සදහටම ඇහෙන්නේ නැතුව යන්න පුළුවන් ඒ වගේම තමයි අපි එක එක ඒවා දාලා කරකවනකොට ඔය කනද ඇසෙන එකත් අඩු වෙනවා නැත්නම් දුර්වල වෙනවා ඒ නිසා මතක තියාගන්න පුතේ ඒනිසා මතක තියාගන්න ඕනි මේ කනට අපි එක එක ඒවා දාලා ඇතුල් කරන එක වලකින්න ඕනි ඒ වගේම තමයි කන ආසන්නයට පහර දීම කනෙන් ඇදීම නොකල යුතුයි අම්මට අහගන්න පොඩ්ඩක් කියන්න සර් තව පොඩ්ඩක් හයියෙන් නේද අම්මට ඇහින්ද සර් හයියෙන් කියන්න තව පොඩ්ඩක් එහෙනම් හොඳට අහගන්න කන ආසන්නයට පහර දීම ඒ වගේම කණෙන් ඇදීම නොකල යුතුයි. එතකොට කනට මොකද වෙන්නේ? හානි සිදු වෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඔව්. ලියන්න වැදගත් කාරණේ. විවිධ ද්‍රව්‍ය කනට ඇතුළු කිරීම ඉක්මනට ලියන්න වීඩියෝ එක බලන් තියනවා මේක ලියලා. විවිධ ද්‍රව්‍ය කනට ඇතුළු කිරීම විවිධ ද්‍රව්‍ය කනට ඇතුළු කිරීම විවිධ ද්‍රව්‍ය කනට ඇතුළු කිරීම කම විවිධ ද්‍රව්‍ය වලින් කන කැසීම විවිධ ද්‍රව්‍ය වලින් කන කැසීම खाने कैसी में हाँ बदन ना ये पूरी कहानी दी के ला खाने विविध द्रव्य खाने रहते तो किरी में कमा विविध द्रव्य वाली खाने कैसी में कमा खाने आसान नहीं रे पहाड़ दी में ඇසීම දුර්වල වේ දැන් කොටු කර ගන්න ඕක පුතේ ඊළඟට ඉක්මනට දාගන්න මාතෘකාවක් දාගන්න වීඩියෝ එක පෙන්වන්නම් මැසේජ් කරන්න එපා වීඩියෝ එක පෙන්වන්නම්
ඊළඟ ස්ථමාක් එක දාන්න ස්ථමාක් කියන්නේ මාතෘකාව ශබ්දවල විවිධත්වය ශබ්දවල විවිධත්වය ශබ්දවල විවිධත්වය දැන් ඔන්න හොඳට වීඩියෝ එක කෙරේ අවධානය යොමු කරන්න ඕනි අපි මේ ඉගෙනගත්තු දේවල් හොඳට ග්‍රහණය කරගන්න ඕනි හරි මල්ලිල මේ පාර අවුරුද්දට ගමේ ආපු නිසා අත්තම්මයි සීයයි හරි සතුටින් ඉන්නේ මටත් හරි සතුටේ යක්කේ අපි වත්ත පහලට යමු කුරුල්ල බලන්න කොහාගෙන අදිත් පෙරියෝ කොහා බෙද අවුරුද්ද රන්නලා කියලා කියනවා අපිට ඒකෙන් නැගෙද්දම එන්නේ බස් වාහනවල ශබ්ද තමයි යක්කේ කුරුල්ලන්ගේ නාදේ නම් හරිම ලස්සන ආමල්ලි මේ කේතුවක් වගේ තියෙන බිස්සන් බෝඩ් එක කනට ලං කරගන්නේ දැන් කොහොමද ඇහින්නේ සලකන පැහැදිලි වෙනවා ඒකේ තියෙන ගියර වතුරේ දහයෙන් සැප්පෙත් ඒක කොහොමද සලකන පැහැදිලි වෙනවා මනි බිස්සන් බෝඩ් එක කේතුවක් වගේ නමලා කන් දෙකෙන් තියාගත්තම කලින්ට වඩා පරිසරයේ හැම ශබ්දවල තීව්‍රතාවය වැඩි වෙලා හෙනවා මම මල්ලීට තව විස්තර කියලා දෙන්නම්කෝ බයිස් කියලා සිනුම් ආද කරන් ඉන්නේ අයියා නේද අයියා මොකද මේ පැත්තේ අන්න අත්තම්මා ප්‍රජන වේන අපි ඉදර යමු එන ඇති අයියේ ඔය බයිස් කියලා සිනුම් ආද කරා මොකද මේ සිනුම් දෙදරන්නේ මල්ලියේ හැම හොඳ ප්‍රශ්නයක් මං ගෙදර ගිහින් කියලා දෙන්නම්කෝ අත්තම රබන් ගන්න ලෑස්ති කර මං යනවා අපි ගෙදර යමු මල්ලි රබන් සද්දනම් ඇහෙනව ඇත්තටම මල්ලි අර බලන්න රබන් උඩ තියෙන සම්පඩලයට තාලෙට වාදනය කරනකොට තමයි ශබ්දය ඇහෙන්නේ මේ බලන්න මල්ලි මල්ලක තියෙන දේ මේ තියෙන්නේ සම්පඩලයක් මේ කුඩෙට කඩදාසි ගොලි කීපයක් තියලා මම වාදනය කරන විට මොකද වෙන්නේ මලන්න අක්කේ කඩදාසි ගොලි උඩ විසිරෙනවා ඒ කොහොමද මල්ලි බයිසිකල් සීනෝඩින් ඇඟිල්ලේ තියද්දි දෙදරනවා වගේ දැනුනේ මේ වකීම දෙයක් සිද්ධ වෙච්ච නිසා අපේ විද්‍යාව පාඩමට ඉගෙනුවා රබාන වගේ සම්පටල තිබෙන භාණ්ඩයක් වාදනය කරනකොට කඩදාසි කැබලි මේ විදියට චලනය වෙන්නේ රබානි සම්පටලයේ දෙදරීම එහෙමත් නැත්නම් ඔබවම චලනය වීම නිසා කියලා මෙහෙම ශබ්දයක් එහෙමත් නැත්නම් දෙවෙනියක් නිපද වෙන සෑම අවස්ථාවකදීම සිදුවෙන ඔබවම චලනයට අපි කම්පනය කියලා කියනවා බයිසිකල් සීනුව නාද වෙනකොටත් දැනුනි ඒ කම්පනය හඬ නිපද වෙන සෑම අවස්ථාවකදීම සිදුවෙන ඔබ මොබ චලනයේ කම්පනය ලෙස හැඳින්වේ ශක්තිය හැම ධ්වනිය නිපද වෙන්නේ යමක් කම්පනය වීමෙනි ශබ්ද එහෙම නැත්නම් ධ්වනියක් නිපද වෙන්නේ
කම්පණය නිසා කියලා දැන් නම් පැහැදිලි. ඒ වගේම මල්ලි ධ්වනිය එහෙමත් නැත්නම් ශබ්දේ නිපද වෙන වස්තුවලට ධ්වනි ප්‍රභවය කියලායි කියන්නේ. ධ්වනිය නිපද වෙන වස්තු ධ්වනි ප්‍රභව ලෙස හැඳින්වේ. එතකොට සතුන් ශබ්ද පිටකරන නිසා ඒගොල්ලෝ ධ්වනි ප්‍රභවයක් වෙනවා නේද? ඒ කොහොමද? සතුන් ධ්වනි ප්‍රභව වෙනවා මල්ලි. සතුන්ගේ ශබ්දේ නිපද වෙන්නේ ස්වර තන්තු කම්පණය වෙලා. බලන්න ඔය බලපෙටිය ස්වර තන්තු කම්පණය වෙන නිසා. කුරුල්ලන්ගේ නාදයක් නිපද වෙන්නේ ස්වර තන්තු කම්පණය වෙලා. ඒ වගේම මිනිසුන්ගේ ශබ්දය හඬ නිපද වෙන්නේ ස්වර තන්තු කම්පණය වෙලා. දැන් මල්ලි කන් දෙක වහගෙන බලන්න ඈත රබන් ශබ්දය ඇහෙනවද කියලා. පැහැදිලිව ඇහෙන්නේ නැහැ අක්කේ. රබන් හඬ අපිට ඇහෙන්නේ එය වාදනය කරද්දී ඇතිවන ශබ්දය කන වෙත ගමන් කරන නිසා. ශබ්දය කන වෙත යොමු කරන්න කන් පෙති උදව් වෙනවා. කන ශබ්දයේ සඳහා සංවේදී ඉන්ද්‍රියකි. එතකොට අක්කේ කාඩ්බෝඩ් එක කේතුවක් විදිහට හදලා කනට තියන් ශ්‍රවණය කරාම හොඳින් නැගුණේ ඒ නිසාම නේද? ඔව් මල්ලි. කන වෙත ගමන් කරන ශබ්ද තරංග හොඳින් කන තුළට යොමු වුණා. ඒ නිසා තීව්‍රතාවය වැඩි වෙලා පැහැදිලිව ඇහුණේ. මල්ලිට ඇහුණේ ගාල්ද වතුරට වෙනුම් ශබ්ද, කුරුමු නාද, සතුන්ගේ ශබ්ද වගේ ස්වභාවික වැඩි වෙන ශබ්ද වලට අපි කියන්නේ ස්වභාවික ශබ්ද කියලා. ස්වභාවික වැඩි වෙන ශබ්ද ස්වභාවික ශබ්ද වේ. ඒ කියන්නේ කෘත්‍රිම ශබ්ද කියලා දෙයක්ත් තියනවාද? බයිසිකල් සීන් හඬ, වාහන වල ශබ්ද, සංගීත භාණ්ඩ වල ශබ්ද, කෘත්‍රිම නිපද වෙන ශබ්ද නේද? කෘත්‍රිමව නිපද වෙන ලබන ශබ්ද කෘත්‍රිම ශබ්ද වේ. හරියටම හරි මල්ලි. ශබ්ද වල විවිධත්වය ඉගෙන ගනිද්දි අපි ස්වභාවික ශබ්ද හා කෘත්‍රිම ශබ්ද ගැන ඉගෙන ගන්න ඕන. අහන්න ඉන්න අර කොහාගෙන ආද? ඒක නෙ මොකද හිතන්නේ මල්ලි? මේ ශබ්දේ නම් හරිම මෙහෙමයි. රිද්මයක් තියෙනවා. අන්න ඒ වගේ රිද්මයකට ගැයෙන වැයෙන ශබ්දවලට අපි සංගීතය කියලා කියනවා. සංගීත භාණ්ඩ වලින් එන මිහිරි නාදය ඒ වගේ. රිද්මයකට අනුව ගැයෙන හෝ වැයෙන ශබ්ද සංකේතය ලෙස හඳුන්වයි. අක්කේ, රිද්මයකට ශබ්ද වලට මොකක්ද කියන්නේ? ඒ ශබ්ද වලට ഘോഷාව කියලා කියනවා. වාහන වලින් එන ශබ්දය, කර්මාන්ත ශාලා වලින් එන ශබ්දය ഘോഷා ශබ්ද විදියට සලකන්න පුළුවන්. රිද්මානුකූල නොවන අවිධිමත් ශබ්ද ഘോഷා ලෙස හඳුන්වයි. වායි රේඩියෝ වගේ දේවල් වල ශබ්ද වැඩි වුණාම අපහසුවක් දැනනවා නේද? විශාල ශබ්ද අපි හැමෝටම හිරිහැරයක්. අනිත් අයට හිරිහැරයක් නොවන්නයි අපි උපකරණ පාවිච්චි කරන්න ඕන. අන් අයට බාධා නොවන පරිදි ශබ්ද පරිහරණය කිරීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වේ. ශබ්දවල හරි. තව චුට්ටක් වීඩියෝ එකේ තියෙනවා. අපි පාඩමේ ඉතෝටි කතා කරලා ඉඳන් අස්සේ පොඩ්ඩ බලමු. පුතේ, අපි ශබ්දවල විවිධත්වය කියලා මාතෘකාවක් දැම්මා. ශබ්දවල විවිධත්වය අපි එතන ඉඳන් ලබන සතිය කතා කරනවා. හැබැයි පොඩි හෝම්වර්ක් එකක් තව එකක් තියෙනවා. දැන් රූප ටික අලවන්න තියෙනවා, රූපයක් අඳින්න තියෙනවා. ඔයාලා පිටු අංක එන්න 91ට පිටු අංක 91 ඉඳන් තියෙනවා සංගීත භාණ්ඩ කීපයක් ගෙදෙති හදා ගන්න ක්‍රමයක්. එතකොට සංගීත භාණ්ඩ අපි ලබන සතිය පුතේ වර්ග කර ගන්නවා. ඔය සංගීත භාණ්ඩ තියෙනවා පටන කම්පණය වන
ඊළඟට තන්තු කම්පණය වෙන ඊළඟට පුතේ වායු කඳන් කම්පණය වෙන කියලා වර්ග වලට අපි ලබන සිටි වෙන් කරනවා උදාහරණ ගත්තොත් දෙරය එන්නේ පටලේ කම්පණය වෙන තන්තු ගත්තාම විකාරය තන්තු තියෙන්නේ බටනලාව ගත්තාම වායු කඳන් බටනලාව ගත්තාම වායු කඳන් ආදී විදිහට අපි ලබන සිටි වර්ග කරනවා ඔයාලා මේ 91 පිටුවේ තියෙන ගෙදිද්දී හදන සෙල්ලම් සංගීත භාණ්ඩ කීපයක් ඒවෙන් එකක් ඔයාලා හැමෝම ඒ සංගීත භාණ්ඩ වලින් එකක් තෝරාගෙන නිර්මාණය කරන්න ඕනි ලබන සතිය වෙනකොට මම හැමෝගෙම බලනවා ඒක ලබන සතිය හැමෝම පන්ති ආරම්භ කරනකොට සංගීත භාණ්ඩ තියාගෙන වාදනය කර කර ඉන්න ඕනි ඈ අපි ගීතයක්ම ගායනා කරමු ඒව හදාගෙන වාදනය කරන ගමන් හොඳ සින්දුවකුත් පාඩම් කරගන්න මොකක්ද අපි කියන සින්දුව හැමෝම දන්න එකක් ඕනේ හැමෝටම සින්දු දැන් මෙතන 60ක් ඉන්නවා සින්දු 60ක් කිව්වොත් මෙතන අවිධිමත් ශබ්දයක් නැත්නම් ഘോഷාවක් නිර්මාණය වෙනවා අපි කියවා රිද්මයකට ගැයෙනවෝ වැයෙන මේ පාඩමේදී ගායනා කරන්නත් ඕනි වාදනය කරන්නත් ඕනි අපි විසින් නිර්මාණය කරගත්තු සංගීත භාණ්ඩයක් මගින් අපි වාදනය කරනවා ඒ වගේම රිද්මයකට ගායනයක් කරනවා මොකක්ද කියන සින්දුව බලමු දැන් විනුති මොකද්ද කියන්නේ විනුති මොකද්ද හොඳ සින්දුව විද්‍යාව ගැන තියෙන සින්දුව මොකද්ද පුතේ මට ඒක හරියට මතක නැහැ මේ සින්දුවක් කියනවා දිස්න උදේශික දානවා බැරි බර කරේ තියන් කියලා අපි මොකද්ද කියන සින්දුව කවිෂා මොකද්ද කියන්නේ संगीत संगीत भाण्डय සංගීත භාණ්ඩේ වාදනය කරන ගමන් මොකද කරන්නේ අපි අදාළ ගීතයක ආයනා කරන ඊට පස්සේ අපි අලුත් පාඩමකුත් අපේ සතියේ ආරම්භ කරනවා අමතක වෙයිද නෑ නේද චමෝදි මොකද අත උස්සන් ඉන්නේ හ්ම් සර් අපේ ලබන සතියේ ඉස්කෝලේ පටන් ගන්නේද සර් ලබන සතියේ ඔයාලගේ පටන් ගන්නේ නෑ පුතේ දැනට दहाय कुलहा पांती इट पासे अट्टना में पांती पटांग गन्नो वो याल लगे बहो विलावट लाभना मासे वे केर तमाही देने हम निश्चित हो मक्यान न बह एक है ना नमूत नोबो दिन की हम उटम इस्कोलिया आरंभ वेलो मा हम दाई ऐना अभी अदर का पांती नात्रा करनो सिल दिना में वैदिक चरा के ने इलाग दाव से पांती संबंधित में Thank you, sir. Seven, give me a gate.